එල්ලගැන චෝදාවත් එක්ක. පලවනිියකතමයි ජනාධපතිවරය දෑ හෙට දවසේ ගමත ත ේ ක කියල හැමතන පලන කත රජි ත්තු න්ඩර් හමය කරු ප්‍රකාශයක් ගම හට පලමතු විශෂ කතාවක්ලගවත න කෙ මිවත් ො ප ක් ක්ෂ ක මොක්ද ව දේ මකද බතුමාලමක ගැන කතා කල මොකක් දැත්තන වෙන්නේයන්නේ. හෙට දවස්සේ පර්ලිමන්තුවේ තියෙන තීරනාාත්මක දේවට පත්නන්නේ මතු ල්ල ස්වාස ංගගේ චතර. පිලසකට මූුණ දෙන්නේ න මංගේ තන්න මෙතුමල්ල මීට පෙරමක ගේනවයි කියලා එලිය සමාජය තුළ බෝම පරසාරම් කතා කලා නමුත් ඔවුන්ට වුන් පිළිබඳව විශ්වාසයක්ක්තිබුණ නැති බවක් අපි දැක්කේ මේක දේශපාන චෝදනාවක්නමේ අපි දැක්කායිවැන්නක් ඔවුන්ගේ විශවාසය පිළිබඳ ප්‍රශ්නයක් විදිහයට. දැන් විශ්වාසබන්ගේ යෝජනාවක් ග ඕනේ ලංකාවිහරි මේ පරිලිමින්තුව ඇතුළේ අණ්ඩුබලයි දිනාගැීම සම්බන්ධ වනං තිය ආණ්ුව පාර්ලිමින්තුව ඇතුළේ ගැන මැතිවරණයකින් මෙපිට පරාජය කරලා එක්ු මුදල් පනතක් නැතිනම් විශ්වාසේ භංගවී ඇති බව වැඩිචන්දයෙන් තහුරු කිරකි. අරමුණ විය යුත්තේ පාර්ලිමින්තුව ඇතු පවතින ආණ්ඩුව පරාජයට පත් කල්ලා ආ්ඩු බලය ලබාගෙනින්. දැ මේ අරමුණ පිළිබඳව ගැටලුවක් එෙනවා. හේතුව තමයි ජනාධිපතිතුමත් ඉතාම පැහැදිලිව මේ සීලු පාර්ෂිවෙන්ට රාධනා කළා මේ ආණ්ඩුව එක්කො භාරගන්. අපි මහජන පාර්ලිමෙන්තුවේ නියෝජිතය විදිහටත් දේශපාලන ව්‍යාපාරයක් විදිහටත් ඉතාම විවෘත රාධනයක් කළා ය එවගේම විපක්ෂනායකතුමා වේදිකාවෙලිය කිව්වා බැරිනං අපිට දෙන්න අපි කරල පෙන්න්නන්න කියලා. සාමාන්‍යයෙන් චන්දයෙන් බලයට දැ ඉතාම කෙටි කාලේ පාර්ලිමන්තු බලේට පත් වෙලා උරදු එක හමාර සම්පර්ණ වෙලත් නැති තැනක අප ඉතාම ඉන්න. දැන් මේ විශ්වාසබංග යෝජනාව ගේන්නේ. රද කල් අඩු ලය ගන්න ඇත්තර විශවාස ංගයට මහන්සේ ඕනකමක් තිබෙත් නෑ දැන් හැබයිද මෙතුමල්ල විශවාසමංග ගෙනනල්ලා මෙතුල්ල දිනුව කියල හිතන්න මං හිතන්නන්නේ නැහැමයි ආඩු බාරගනී කියලත්.ඒ එහෙම සැලසුමක් එක්වත් නෙමයි මෙතන තියෙන ප්‍රශ්නය චතුර ඔබ පහුගේ දවස්සල මේ රටේ තිය ර්ිකරර්පුදය පිළිබඳ දීර්ග සංවාධයකටපු මාධිකරුවය විදිරත් ඔබ මේක තේරුම් ගන්නක් කලමට විශවාසයි. අපි රටක් විදියට මුොහුණ දුන්නේ දේශවිනි මේ පිළිබඳ අර්ු දේකට ම මීට පෙර ගිය සත තිබුණු ටෙලවිෂන් ිබට්ටකගත්ම ලාව අපි මේ ගනම් පේපරකට චිත්‍රන් දින වගේ වැඩක් මේ කරන්න. විදේශවෙන්න මේ අර්බුදයකෙන් පස්සේ රටක් මේ ලෝකෙ ඕනම රටක් යැන ඊළඟ ලඟම අර්බුදේතමයි විදේශනාය පිළිමද වල. එතනින් පස්සේ විධා අර්බුද නිර්මාණය විය හැකි මේ දෙකින් පස්සේ. දේශපන් අරු දයකුත් එන්න ඉඩක් තියෙනවා. හැබැයි ලංකාවේ අපි ආණ්ඩුවත්යකට වග කියන්න ඕන විපක්ෂත්යකට වග කියන්න වෙනවා. අපි දේපාල් අර්බදේ බොම කැත්තේ නික්මණින් ගන්න ගත්තා. ආණ්ඩුවීම කණ්ඩයමක් එලියට ගියා. විපක්ෂය මේ අර්බුදේ මැ්දේ අර්බුදයට විසඳුම් සෙවීම කියන එක වෙන පැත්තක තියලා තමන්ගේ දේශපාලන ප්‍රවර්න වැඩ පිළිවෙ ඇතු ටිය. අපි ටක්විදියට දේශපාලනය කරන්න මිනිස්සු සම්බන්ධව සමාජ විරෝධය තියෙන ඇතිවී යුතු පලවෙනිම තැන තමයි. රටක විදේශවිනිම අර්බුදය දෙවනුවන විදේශ නයාර්බුදේයට පසුවේ එළඹිය හැකි ඊළඟ අර්බුදේවන දේශපාන අර්බුදය, මේ රට ඇතුළෙ එන්න පෙර මේ රට පාර්ලිමින්තු විසින් දේශව අර්බුද නිර්ාය කරගත්.